Nobody preparation for landing. හෙල්ලෝ ගයිස්, කොහොමද ඔයාලට? අද මං ඉන්නේ ඉන්චොන් එයාපෝට් එකේ. මං පොඩි වැකේෂන් එකක් යන්න හදන්නේ ගයිස්. බලමු මං ලංකාවට යන ගමන් ෆ්ලයිට් එකේ මොකද වෙන්නේ කියලා, එයාපෝට් එකේ මොකද වෙන්නේ කියලා. එහෙනම් එකතු වෙලා ඉන්න මාත් එක්ක ලංකාවට යනකම්. මාව එයාපෝට් එකට ඩ්‍රොප් කරන්න මගේ අතිජාත මිත්‍රයා තරිඳුයි, එයාගේ වයිෆ් මදු නංගි දෙන්නම ආවා. ඒ දෙන්නා මගේ එයාපෝට් එකේ වැඩ ටික ඉවර වෙනකම්ම ඉඳලා තමයි ගියේ. Thank you so much ඔය දෙන්නටම මට ඒ දුන්නු help එකට. එයාපෝට් එකට ඇතුල් වෙච්ච ගමන් අපි කරේ ඉස්සෙල්ලාම අපේ baggages ටික කිරාගත් එක. මොකද කිලෝ 40ට වැඩිය baggages වල තියෙන්න බෑ. ඒක නිසා කිරලා බැලුවා මගේ 39කින් shape වුණා ගන්නට. ඊට පස්සේ අපි මේ හොයාගෙන ගියේ අපේ check-in counters කොහෙද තියෙන්නේ කියලා. මෙතන මේ තියෙන display එකනොත් අපිට පුළුවන් අපේ check-in counters කොහෙද තියෙන්නේ කියලා බලාගන්න. අපිට තිබුණේ H කියන counter එකේ. මෙන්න මේ වගේ රොබෝ කෙනෙකුත් සර්විස් එකට දාලා තියෙනවා. අපිට කැමති නම් එයාගෙන් සර්විස් ගන්නත් පුළුවන්. චෙක්-ඉන් කවුන්ටර්ස් වල වගේම ඇතුල් වෙන තැනත් එයාපෝට් එකේ මාර සෙනගක් පිටියා ටිකක් වෙලා පොලිමේ ඉන්න උනා ඇතුල් වෙන්න. ගයිස් දැන් වෙලාව 11:00යි. අපිට 11:20 විතර ෆ්ලයිට් එකේ ගේට් එක වහනවා. මන්ට යන්න ඕනේ දැන් ලේට් වෙලා තියෙන හොඳටම. මේ අද මාර විතර ට්‍රැෆික් මේ ඊටවට වැඩිය සෙනග. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. කොහොම හරි ෆ්ලයිට් එකට විනාඩි 10ක් වගේ තියෙද්දී අපි ඩියුටි ෆ්‍රී ඒරියා එකට ආවා. මට ඩියුටි ෆ්‍රී එකෙන් පර්ෆියුම් එකක් ගන්න උවමනාවක් තිබුණා ගයිස්. මම මේ කොහොම හරි පර්ෆියුම් එකක් අරගෙනම යනවා කියලා හිතුවා. ඊට පස්සේ මම මේම ෂෝරූම්ස් ඇතුළට ඇවිල්ලා මං ගන්න හොයපු බ්‍රෑන්ඩ් එකෙන් මේ පර්ෆියුම් ෂෝරූම්ස් හෙව්වා. ඒ වුණාට මට පළවෙනි එකේදී නම් හම්බුනේ නැහැ. මට වෙලාවත් ගොඩාක් අඩුයි. ඒත් මම පුළුවන් ඉක්මනට දුවලා දුවලා ගිහිල්ලා තව ෂෝරූම් එකක් පාගෙන එතන ගියා. මොනරම් පරක් වෙලා තියෙන්නේ. විනාඩියෙන් හරි අරගන්න පුළුවන් ලොකු වීඩියෝ එඩිට් කරනකොට තමයි දැක්කේ මම ටොම් ෆෝඩ් කියන බ්‍රෑන්ඩ් එක පහු කරගෙන ගිහිල්ලා මං හිතුවේ ඒක නැහැ කියලා ගන්න. ෆ්ලයිට් එකට විනාඩි 8ක් වගේ පොඩි කාල සීමාවක් තිබිච්ච නිසා මට මෙතන වෙච්ච සිද්ධිය රෙකෝඩ් කරගන්න බැරි වුණා. ගණන් ගත්තා. තව විනාඩි 5යි තියෙන්නේ. පොළොක් ඉක්මනට යන්න ඕනේ. එල්ල බලමු. වෙලාව කියන්නේ ගයිස් අපේ ගේට් එක තිබුණේ එයාපෝට් එකේ එහා කෙළවරටම වෙන්න. එතනට විනාඩි 5කින් වගේ යන්න මාරම අමාරුයි. ඒත් පුළුවන් තරම් ගම් එක දාලා වේගින් දිව්වා. මොකද මේ ඉක්මනට යන්නත් බෑ. මගේ අතේ බැගේජ් එකක් තිබ්බා, බැක්පැක් එකක් තිබුණා. මෙතනදී මේ ඔෆිසර්ස්ලා එළියට ඇවිල්ලා මේ සැද්දට කතා කරලා කියනවා මේ ඉක්මනට යන්න ගේට් වහන්න යන්නේ කියලා. කොහොම හරි අන්තිම විනාඩියේදී අපි ගේට් එකෙන් ඇතුල් වුණා. ගේට් එකෙන් ඇතුල් වෙද්දී පට්ටම හති කතා කරගන්නවත් බැරි වුණා මට. අන්න ඉන්නවා ගයිස් අපි එක්ක යන්න ඇවිල්ලා ඉන්න කෙනා. ඇවිල්ලා උජාරුවට බලන් ඉන්නවා. මාරම සටනක් දීලා ගයිස් ෆ්ලයිට් එක නගින්න ආවේ අන්තිම විනාඩියේදී. හති පට්ට යන්න කොහරි අන්තන් අල්ලගත්තා. අපි ගිහින් බලමු ශ්‍රී ලංකන් එයාලා මොනවා කියද කියලා. මෙයා හින්දා තමයි පරක්කුනේ ගයිස් පර්ෆියුම් එක. මේ විදිහට මගේ සීට් නම්බර් එක හොයාගෙන මට ෆ්ලයිට් එකේ පිටිපස්සටම යන්න වුණා. ෆයිනලි සීට් එකත් හොයාගෙන ඉඳගෙන ඉන්නේ. තව යාළුවෙක් ඉන්නවා හැබැයි ලංකාවේ. තව YouTube channel එක බලන අය කෙනෙකුත් ඉන්නවා ඊට පස්සේ. අයියා හයි වාරක් දෙන්න. Flight, starting with the flight deck is first of the
Shehan Abhisinghe. This is verify our traffic control clearance for engine startup, which I am expecting to have shortly. Climbing to 36,000 feet initially. We have flight time today of 7.5 hours. Cloudy conditions on our route today. We may have some turbulence as well on our at the cruise level. So please have your seat belts fastened on. Relax and enjoy the cabin service. And I'll give you a weather update for Colombo if you come inside the system. Thank you. ගයිස් මේ තියෙන්නේ මම ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත ක්‍රිස්ටියන් ඩියෝ සුවාජ් කියන පර්ෆියුම් එක. $157ක් වුණා. කොරියන් වොන් වලින් මාන් 22ක් වුණා. ඩියුටි ෆ්‍රී එකෙන් මේ අපිට දාලා තියෙන බෑග් එක අපිට ගලවන්න පුළුවන් ෆ්ලයිට් එකෙන් බහැලා විතරයි. මොකද මේක සීල් වෙන්න දාලා තියෙන නිසා. පිටරට වර්ක් කරන ඕනිම කෙනෙක්ගේ කැමැතිම දිනේ තමයි ඒගොල්ලොන්ගේ මවුරටට යන දිනය. ඒ ෆීලින් එක පිටරටක ඉඳලා යන කෙනෙක්ටම තමයි දැනෙන්නේ. මේ විදිහට කොරියාවෙන් ෆ්ලයිට් එක අහසට උස්සලා යනකොට දැනෙච්ච හැඟීම කියලා නිම කරන්න බෑ. ගයිස් කැමෙන්න යන්නේ බලමුනාද අපිට කන්න තියෙන කියලා ෆ්ලයිට් එකේ. මම ගත්තේ සීෆුඩ් රයිස් එක. මම සීෆුඩ් රයිස් මේ විදිහටම දිනවද කියලා. මේ විදිහට තමයි ගයිස් මේකේ සීෆුඩ් එකක් කොහෙද? චිකන් තියෙන්නේ. චිකන් එක්ක මේ කිරිපත් වගේ කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට බෙවරේජ් ගන්න පුළුවන් වෝටර් තියෙනවා. ඊට පස්සේ මෙතන මෙතන තියෙනවා මිල් මේක ප්‍රකට් එක. ඊට පස්සේ අපිට කන්න අවශ්‍ය වෙන දේවල් තියෙනවා. මෙතන මික්ස් කරගන්න සීනි. මේ විදිහට හැදි තියෙනවා. එහෙනම් අපි ෆ්ලයිට් මීල් එක එන්ජොයි කරමු. මේ විදිහට සලාඩ් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඉන්නේ ඉස්ටර්න් චයින සීෆුඩ්. අපිට තව ළඟා වෙන්න පැය 6යි විනාඩි 11ක් යනවා. දැනට කිලෝමීටර් 5000 ගණනක් තියෙනවා. දැන් අපි යන්නේ ශ්‍රී ලංකාවට. නිසා ශ්‍රී ලංකා ටයිම් එක 10යි විනාඩි 9යි. අපි ළඟා වෙනකොට 4:20 තමයි ලංකාවට ළඟා වෙනවා කියලා කියන්නේ. දැනට ග්‍රවුන්ඩ් ස්පීඩ් එක තියෙනවා 5 කිලෝමීටර 810ක ස්පීඩ් එකේ. අඩි මීටර දාදා 253 කුඩින් ඉන්නේ. ගයිස් පට්ට නිද්දක් දැම්මා. දැන් ඇහැරලා තියෙන්නේ අපේ ටී ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. බලමු අපිට මේ ටී එක මොනවද වෙන්නේ කියලා. This is our second meal. අපිට ඇවිල්ලා තියෙනවා සැන්ඩ්විච් එකක්. හැම් තියෙනවා. ඊපස්සේ ටුනා දාලා තියෙනවා. ඊපස්සේ මෙතන තියෙනවා ෆෘට් පැකේජ් එකක්. අනාසි, පයිනැපල්, ඊපස්සේ ඔරේන්ජ් ඇපල් තියෙනවා. ඊට පස්සේ මට කොකා කෝල එකක් හම්බුණා.
පාට දීර්ඝ ගමනකින් පස්සේ ෆයිනලි අපි දැන් ටේක් ඔෆ් කරන්න යන්නේ. And your seat backs adjusted to the upright position. Passengers occupying window seats are once again reminded to have the window blind open. You are required to remain seated until the aircraft comes to a complete stop and the fasten seat belt sign has been switched off. Thank you. අපි ශ්‍රී ලංකාවට බැහැලා ඉන්නේ. මේ පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ටිකක් දුර පහින් යන්න තියෙනවා. අරයිවල් එකට කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙනවා අපිට. ගයිස් මාව පිළිගන්න මගේ ලෙවල් ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඉන්නවා. අපි ගිහිල්ලා බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. අවුරුදු දෙකකට විතර ආසන්න කාලයක් වෙනවා දැන් අපි දැකලා නැතුව. මාත් හරි ආසාවෙන් ඉන්නේ එයාව දකින්න. සෝ එක්සයිටඩ්. ගිහිල්ලා බලමු එයාගේ රියැක්ෂන් එකයි මගේ රියැක්ෂන් එකයි මොන වගේද කියලා. බලමු කොහෙද ඉන්නේ කියලා. මම කාඩ් එක තල්ලු කරගෙන මේ විදිහට ඇරයිවල් එක පැත්තෙන් එළියට ආවා. එතකොට මේ තමයි දැක්කේ මේ එයා මාව දැකලා මේ දුවගෙන එනවා මගේ පැත්තට. මම කොච්චර එක්සයිට් වුණාද කිව්වොත් එහෙම මට කැමරාව අමතක වුණා. කැමරාවේ යන්තම් වගේ එයා එනවා රෙකෝඩ් වෙලා තියෙනවා. පට්ට සතුටුයි අපි දෙන්නටම ගොඩක් දවසකින් දැකපු නිසා. ඊට පස්සේ එයාගේ මල්බෝක එකත් අරගෙන අපි දෙන්න මේ විදිහට ඉස්සරහට ආවා. මේ තියෙන්නේ මට හම්බෙච්ච මල්බෝක එක. හැමෝටම මේ වගේ ලස්සන පිළිගැනීමක් හම්බෙන්න ඕනි ගයිස්. එහෙනම් ගයිස් ඔයාලට මාසයක් පුරාවටම මේ කපල් ලොක්ස් ගොඩක් බලන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරගන්න. එහෙනම් අපි මේ තවත් ලස්සන වීඩියෝකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. අන්යොන්.